මේ තාදාගම සාග් ාවේ ගොබඩ අදස්ති ැට ති න ම YouTube වැඩ සරහන නර්මනෝදවියට පුළුවන් මේ කමෙන් චක්ෂන් එක වගේ අප ඩිස්ක්‍රපක්ෂන් එකේ අපේ ෆස්බුක් කඩව අපේ පෞද්ගලික eමල් පවා ඔබට ලබාදිලතිවා ප්‍රශ්නයමු කරන්න ඒොයි ආකාරෙන් හරි අපේ සම්බන්තාවවෙතියාගමු ස දැන් අපේ ප්‍රධාන සාකච්ඡාවට අපට තාමෙන්න්ඩ බැරි වනාා ඇැබැයි අපට මග නොහැරඇන්න පුළුවන් මග මගහරලා ඇන්න බැරි ප්‍රශ්න කිීපකට අපට උත්තර දෙන්න වෙච්චයහිද. ඒකම මං විනාඩියක් කරගෙන සමාාවන්න මේ බතුරුකාරණයක් මෙතෙදික් කියනවට? මේ බොහෝ දෙනෙක් අපේ වීඩියෝවැට සරහන ගැනත් අදහස් දක්වුමින් ඉන්නවා. මේ අපි රූගත කරන මැදිරිය. මේක අපේ හඬට අුවේ ශබ්දය මූලික් කරගන මේ සකස් කරපු මැදිරියක් හින්දා. තමයි මේ වගේ පරිසරයක අපි මේ රූගත කිරීම කරන්නේ. මේ ගැනත් වී දස් දක්කලා තිබ්බා ඔබට යම්ම අදහසක් තියෙනවන අපි ජනතාවගේ ඡන්දය විමසන්න කැමති අපි මේ කරන මැදිරිය හොඳයිද. නැත්තන් වෙනත් පසුබිමක අපි මේ කරුණුවනක් හොඳයිද කියලා මෙතර ලිින් එකේ පෝල් ක් තියන හමදත්නන් ඔබට ඒ පිළිබඳව චන්දේ ප්‍රකාශ කිරීම හැියාවවතියෙනවා මේ වරසන අවසානෙත් අපේ පල කල තියන්න අපිට ඔබේ කැමැත් මේ මැදිිය හොඳයිද මේක වෙනස් එන්න ඕනෙද කියන ප්‍රශ්න දෙකට ඔබට පුළුවන් උත්තරදීලා. අපි මඟ පෙන්න්න ගැන මේ ඉදිරිට කෙන යන්න අපි සාකච්චාවටමුසයි. ඔව එතකොට කවින්ද්‍ර අප ප්‍රශ්නයට කවින්දරහගෙන ඉන්න නං. දැන් කවිද්‍ර ඔස්සොලෝයිඩ් මොංගලයිඩ් කියන වර්ගය. ඒ වර්ග තුල ස්ට ලයිට රේටස් කෙන ඔස්ට්‍රලෝයිඩ් ලගේ ගති ලක්ෂණ තියෙනවා යෙක මම විරාමයට අන්ඩ කලින් කිව්ේ මොගොලොයිස් ලගේ ගේ රෝමහි ගයින රෝම අඩුයි ඒක ඔස්ට්‍රලයිඩ් ලක්ෂණයක්ෝ එතකොට ඒ ඒ මම අපි කලින්කිව වගේ වැදි ජනතාවගේ ඇගේ රෝම අඩුයි අඩුයි එතකොට කවින්ද්‍ර අර අපි මේ වෙලා වෙදී මේ නාගවරු අගනිදිගාසියාව ඇසෑමය සමඟ අපේ පුරාණම මිනිස්සු සම්බන්ධ වනයි කියන එක ගතා කරන්න ඇන්න මේ රූපේට රූපය ගලපලා එම කරන්න බැහැමකොද මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ ජානය අපි දන්නවා ජීන් මියුටේෂන් කියන එක ජානය හැසිරෙන නොයක් නොෙක් විදිී තියෙනවා සමහර ජාන ඩුපලිකේට් නො කොපි වෙන කොපි ප්‍රශ්න යනවා ඉති ඒ මම විසක් එෙක්න මේ ඒක ගැන කතා කරන්න ඉ ඒ නිසා අද වෙනකොටට අපිට මේ අපේ මේ ඒ අග්නදිගාසියානු සහ අ සෑම්වරුන් සමඟතියන සම්බන්ධතාව අද අපට ඉතාම නිලීනව ගිහිල්ල එක මතුකරගැඩ බැරිතත්වට එන එකකං ඇවිල්ල තියන නමුත් කවින්දර මේක සනාත කර් ඕමනා තරන් තවසාදක තියනකොද මේ කෙමනම් වෙනම වැඩසට හනක් ැටට කරඩ තරන් දර්ගයි. අනිත් එක මේ තවත් තියෙනවා මුල් වැදිභාෂාවේ. විින් වැදදි භාෂවාද උඟගක් සම්මිස්ශ්‍රෙන්න්න වෙලනේ මේ මුල්ම වැදි භාෂාවගෙන වාර්තාකරපු අය පෙන්නලොක් කල්ලා දීලතිය නවා යගේ භාෂාවිතියනවා එකලා මූදු ගමං සවලට සම්බන්ධ වචන. එතොට මහදු ගමන්වලට වචන සම්බන්ධ නම් න්න මුදු ගමන් යන්ඩ ඕන එහමනම් ඔවුන් මූද හරහා එන්ඩ තියනකොද ඇසෑමෙන් ඇවිල්ලා බංාල පැත්තට ඇල්ලා එ බෙන්ංගාල බොක්ක හර තාම්රලිප්ති වරය තිබුණන එතන ඒ පැත්තෙ ඒකන ඒ වෙනක තාම්රලල්පති වරය තිබුණනමුත් අපට මෙහෙම පාවෙලා එන්න පුළුවන්කම තිබෙනවා එතට මග එක්තර හෝද ර හ කරන්න පුලුවන් ච්ර කාලද මුද න්න පුළුවන්දගල දනන් හට අද කියලා ඒති ඒක තමයි අපේ නූතන මාන ව්‍යයාහෝමෝ සේපයෙන් ගැනති අවතක්සේරුව ගිහිල්ල අන්තරාලයට බලන්ඩ උනතරම් ශස්ශ්‍රලි පිවාගන්න පුුවල් ලෝක පලමුුවරට මුහුද න්න පටන් ගත්තේ ආසියාව මිනිස්සු ඒකත් දකුණු අගනදිගාසියාවෙන් තමයි මුහුදේ යාාත්‍රා කිරීමේ කන තාක්ෂණය පටන්ගත්තේ ඉ ඒනිසා ඒක ගැන අපට විමතිදායක ලෙස හිතන්න දෙයක් නෑ. එතන මංහිතනවා කවන්ද්‍ර. ඊළඟට කවින්දර චෝදාවක් කල තෙවුණ අපි ගෝත්‍ර කියෙන වචන පවිච්චිකනවාඇ එකළේ යක්ක්ෂනා ගදුන්න අපේ මුල්ම වැඩසටහන අපි කිව්වා මේ යක්ෂනාගවරු හදවන්න ගෝත්‍රගෙන වචනේ පවිච්චිකිරීම වැරදිී ත්‍රයි් කියෙන වන දෙන්නවෙක් කියලා ලෝ ්‍රයිබස් කියන වචනය විග්‍රහ කරන්න අමාරුව මේක හෙමකක් කට්ටියක් නෙමේ මේ කට්ටිය නමුත් අපි සාමාන්‍ය විවාහරේ තියන යක්ෂ ගෝත්‍රය නගෝත්‍රය කියෙලා එසාබම වැඩටහ කරගෙන යන කොටේ වචන අපි පාවිචි කර දාගඩ වෙනවාගෙනෝ නි ඒංසා කවින්ද आप අය කිසි ආකාරයකින් මානවවිද්‍යාවේ හඳුන්වන ට්‍රයි් කියන අදහසෙන් නිර්වචනය කරලා තියෙන පදනම මත ඉඳලා නෙමෙයි අපි මේ කතා කරන්නේ අපේ යක්ෂනාගාය හෙම ට්‍රයිබල් ගරුප් සෙමලත්ත ගෝත්‍රික කණ්ඩායන් නෙමේ කියන එක ඉතා අවධාරනයෙන් අපි මේ වැඩසටහනනි මුල්ල එකක කිය අපට ගෝත්‍ර කිය වචන මෙතන නාමපදයක් මිස ක්‍රියාපදයක් ක්‍රියාපදයක් නම කියන එක අපේ එදැ සැදහැවතුන්ුයි ශාස්ත්‍රවන්තයනුයි මේ ශාස්ත්‍රී ආලයෙන් පෙන් දවයි අපි ගියවර අපේ මහ රුවන් වලිස සයේ පාදම දැමූ විදිහ ගැන කතා කරන්නට ගමන රරු දැන්ගේ සතිය පොරොන්දලාගේ රුවන් වල් සය ක්‍රමත්ම ගඩන්න ගෙච්ච විදිහ ගැනතා කරනවාගේ ෝග බලාගෙන ඉන්න දැන්ටි ඕහ අපි කවරුත්තකට කැමති ඒ එක එක සාකච්චව පටන්ගන්න කලෙන් මහත්මක්මට කතා කරලා කිව්වා ලෝකේ කොහේවත් නැති දෙයක් සිද්ධ වුණනා දුටුගමුණු රයිස්තුමා රුවන්වලිසෑයි ඉදි කරන කාලෙද ඒක තමයි මේ ඒ රුවන්වලිසයි වැඩ කරන කම්කරුවන්ට වැටුප්ගෙ වන්්ඩයි කියලා නේමයක් ධාපයක මේක රාජකී ව්‍යාපෘතියක් රජයේ ව්‍යපෘතියක් රජු මූලික වෙල කරන දෙයක් හැබැයි මේ ස්තූපේට ගඩලක්තියන කම්කරුවෙකුට පවා පුද්ගලෙකුට පවා දීීමනාවක් ලබා දෙෙන්ඩයි කියලා සඳහන් වෙනවා මේක ලෝකයේ කොහේවත් ඒ කාලය වෙනකොට එහෙම දෙයක් සිද්ධ වනා කියලා වාර්තා වෙලා නෑ ඒනිසාම වැඩසටහනේ විශේෂයයේඒ කාරණ මත කරන්නේේ ලක හල්ලුගන හ හලුගෙන් හලා මරලා පාපෙත්තදල වැඩගත් මිස කොහම වැටු ැව මක්දන්න න ඒති මං ඇත්තම මේ අපි ගෞරවයක් කැටියට මහත්මයගේ නම සඳහන් කරනු අපි කවරුත් දන්නේ කවුරුත් ගරු කරන අපේ ආචාරය සූරිය ගුණසේකර මහත්මැ තමයි මට මේක කතා කල කිව්වේ ඉති අපේ ත්ම හුඟක් සතුතිවන්ත වවා එක අපිට මතක් කරලපු එක ගැන. ඉති ඇත්තෙම්ම මේ රුවන්වලිසෑය ගොඩනගන වෙලාවේ දුටුගැම රයුත්තුමා ඒ වෙනුවෙන් වැඩකරන කම්කරුවන්ට ගෙවිම් කරන්න කියලා කිව්ව පමණක් නෙමෙයි ඒය වෙනුවෙන් කෑමබීම සැපීම. වස්ත්‍රාභරණ සැපීම. ඒවා පවා මේ දුොරටු හතරේ මේ එන අයට කෑමබීම දෙන්න ඇඳම් පැලඳුන් දෙන්න. ඒත් රජතුමා විසින් සැපවයි කියලා අපිට වන්සකතාවල වාර්තාවෙලත් තියනෝ ඒවාගේම මේකට මෙ ස්තූපකර්මාන්තයස් මේ ඉදිකිරීම සඳහා ගඩුල්ස්වා ගැනීම ඒව සම්බන්ධය යම්කිසි අතිශයෝක්ති සහගත කාරණ වංසකතාවල තියනෝ මෙම ගඩුල් මැව්වා ම කියෙලා නමු අපි යජාර්ථවාදව හිතු හම අපේ ශ්‍රදධාවන්ත ශ්‍රාවක හිතන් ප්‍රනෑ හෙමකයන්ඩෙපාල් හම හාස්කං වඩ පුළුවන් හොඳ අපේ හාස්කම් පිළිබඳ කිසිීම ප්‍රශ්නය අපේ නෑ නමුත් අපි මේක දිහා අපි මේ මෙතක්කාලයක් වැඩසරහ ආපූවිදිහට මේක දිහ බල ඕන නනද එතකොට අපි මහා ස්තූපකර්මාන්තය ඉදි කරන්න විශාල ගඩල් ප්‍රමාණයක් යනවා ඉතිේ ගඩල් ප්‍රමාණේ ප්‍රයෝගික සපයාගැන් ඩෝමනයි නනේද එතකොට ඒක කොහොමද සපයාගත්තය කියනයක පෙළිබඳ ේතරම් ප්‍රයෝජනවත් විස්තරයක් වන්ස කතාව සමහ උදවිය කියන ස වැව් හරුණේ ගඩොල් කර්මාන්තය හින්ද නෑ ඒ එතරම් ඒ ර්තේ තර්කයක් නෙම ඉම්කුද ගඩලක් පිලිස්සීම සඳහා අවශ්‍ය කරන පස්. ඒකට යම්කිසි යෝගගතාවක්තියෙන් දෝනනේ යම්කිසි කණජමය යෝග්‍යතාවක් තියෙන් ඕෝනනේ එතකොට මෙ තැන්තැන්වල වැව්හරුවයි එක ඒක වැැව්වලට කරන ගහුරුවයක්. එතකට වැව් කියලා කියන්නේ මේ නිරුවන් වලි සෑ හදන්ට පස්ගත්ත වලවල් කියල කවරුහර කියන්න පුලා හ එතකොට එඩැයික හෙමනේ මේ අපි වැැව්කර්මාන්තය වාරම් කර්මාත ඇතක අනිවාරයෙන් බද්ධ එකක් මේ කිය කිය කියන්නේ වැැවකට එහෙම අවතක් සේරු කරන්න ඩක් දෙන්නට බෑ ඉතාම කුඩා වැැවක් වුණත් ඉතාම ක්‍රමෝත් විදිහටේ ගොඩ නගල තියෙන්නේ අපි ඒක ඉදිරියේදි කතා කරනවාන ගවට ගිල්ලම් කතා කරනවානේ හිති ිලොක අඩ පිළි ොලක් කරගන්න මේ මේ අපේ සිතියම් වලත් තියෙන්නේ අපේ වැව්වලට ටෑන් කියලා ැැ අප මංහිතරන්නන්නේ අපේ නතෆම් ආයතනය විසින් විශාල පෙස්සමකුත් අසංගල ඔක්ස්පඩ් ඩික්ෂනරිය සම්පාදනක නායදනයට මිට අවුදු ගන්නාවට කලින් ඇවස මේ අපිට වැැව කියන වචන දාලා දෙන්න මේටටෑන් කියනකයින් කලලා ව එත ඒක තිය නොදැන් උදාහරේ සුදුමහතුරු කරපු වැඩනේවා ගලට තේර නෑ ඒ සංස්කෘතිය ැන් උදාහරණ කරට කිවොත්හෙම දැන් උදල්ලට කියන මෙමටි කියලන්නේ මැමටි එතුයි මැමටි කියලක් ඩික්ෂයට බැලෝහ මේකක් නෑ උදල්ල හඳුන් වන්න තියෙන එ්ෝඊ හෝ කියනේ මේ මෙමටි කියන වචනන්නේ හැදුවේ දෙමෙලින් මං ට්ි කියන කියන්නේ උදල්ලට හදල්ලට මං වෙට්ටි. එතොට මං වෙට්ටි කියන වචනය දැ මෙමටි කියලා හැදේ. සුදු මහත්තුරු හොමදේවල් කරලා තියෙන දැන් පෝය දවස කියන වචන සමහර පරිවර්තනයවල තියන සබද්ධය කියලා ව ස දවස කියන දවස කිය හත්න දවස කියන කෙනෙ. එතට ඒවාගේ පරිවර්නවලද මම්යම් දෝසත්ව තියන එකතමයිර සංස්කෘතිකය වශය තියන වෙනස්කම සදුමහත්්‍රේ කට මහත්තුර ද වන කරන්න . හනිවාර වැව කියනකොට ඇතිවන හැඟීමයි, ද සමහරයේ ටෑන් කියන එක වෙනටලි නො රෙස වයා කියලා. ඒ රෙසවයා කියලා කියන්න ඔය පොල්ගොල්ල ජලාසය ඒවගේ මහාවිසාාල ජලාසන රසවයා කියල කියන්නේ එතකොටට නමුත් වැැව කියන එක ඉට වැඩිය වෙනස් අදහසක් කියද් පද්ධතියක් වැැව ඕන වැව කියලාන්න පුළ හට ඉග්‍රසි භාාවවිති ප්‍රශ්නයක්ඇති නොව ඇකාරේ උච්චාරය කරන්න බෑ උම්ලා උට්ට ඇදදාලා ලියන් ඩුවනට අටි පටි කියැම්ලා වාපි කියලියන්න කළ වාපි කියන වචනි පුළුවන්න්නේ ැව කියන වචනයට නේද එ ඒ වගේ එකක් තුුණා තම ඒස් පොද භාෂාවෙන් තමයි රූපක හැන්නේ . කියනකොටම. තර රෙසවයා කියන එකයි වැැව කියන එකයි දෙකක් කියනෙ අපි සංවේදී වඩ අවශ්‍යයි. ඉතින් කොහොමහරි රරුවන්වලිසෑ ස්තූපකර්මාන්තය කිරීම සඳහා වංසකතාවල කියනවා එක්තරා වැදි ආධිවාසී කෙනෙක් ඇවිල්ල පනිවිඩේ කිව්යි කියල අන්න කෙලේ මැද්ද මේ ගඩුල් මැවිල්ල තියනවා ගැඩුල් තියනවා අරංයන්ඩ පුළුවන් කියෙල් න අපට පේන්නේ මේ රුවන්වෙලි සෑ කර්මාන්තය කිරීම සඳහාඒ ගඩොල් නිෂ්පාදනය කරන්ට ආධවාසීන්ගේ සහයෝගයක් ලබාගත්තාවෙන්ට පුළුවන් ඒ සුදුසු නිදිය තියෙන තැන නිද ලබාගණ්ඩ ඊළඟට ඒ ගඩුල් පුළුස්සන්ඩෝන විශාල ධර්ප්‍රමාණයක් ඕන ඒ දර ලබාගණ්ඩෝන ළඳෙන හැටියට කැලෙෙන් ලබාගණ්ඩ එනිසා අංහිතන්නේ මේ ඇර මේ ගඩුල් සපයාගැනීමේ කතාවට වැදි ජනතාව සම්බන්ධ කරගෙන තියෙන්නේ මේ මහාවන්ස ප්‍රවෘතියේ. මේ ගඩුල් පිලිසීම මේ කටයුත්තට අවශ්‍ය කරනය දර ඉන්දන ශ්‍රමය යෙදීම සඳහා අ මේ වැදි ජනතාව අපි දන්නවානේ ගම් වැදි කියලා තියෙනවන මහවන්සේ ගම් මාස්ත්‍ර ජීවත් වෙච්ච වැද ආධිවාසී ජනතාව. ඉති එ අයගේ සහයෝග රජතුමා ලබාගන්න. ඇත්ති මොකද අපි දන්නවා පණඩුකාබය රජතුමාගේ කාලය ඉඳ ලම ව්‍යාධදේවට ගහක්වෙන් කරනවානේ ව්‍යාදදේවකැන වැදි දෙවයා වැදිිදව කියැනෙ ඩීමමට අධිපති දෙවිය. එතු රෙහෙමනං මේ වැදි ජනතාව අපේ වැදි ජනතාව කියලා කියැන කවුරුත්මය අපි දන්නවනේ අප මෙ අර අපි කතා කරපු යක්ෂ කියන අපේ හිටපු සුදේශික ජනතාවට සම්බන්ධ කට්යක්න ැක ම විතරක් කියෙනෙ එකක් නෙමේයි. දැන් අචාර දැරනණය කල මහත්මයා ස පපි දැරණය කල මහත්මයා ඉති ඒ අය ලියලතියනවා. ඒයි ලියල තියනවා මේ මං කියන්න දැරණගල මහත්මයක්ක් දසමසය හැත්තාවේ පලකරපු ලිපිය තියෙනවාක්කේ ඕකයනවා ද වැද්දස්. හවාද හයිබරිඩ ඩිස්සන්ටස් of බලගොඩ මෑන්. එතර වැද්ද කිය දෙමුහු. තර වැද කියන්නේ කවුද හයිරිඩ් සඩන් ත හයිබරිඩ්ඩුනේ එක පැත්තක් බලං ගොඩ මානවයාගේ තව පැත්තක් අන්න අපි කියපු අර සංක්‍රමණික මිනිස්සුත් එක කවලංවීමෙන් ඇතිවෙන බද්ධවීමක්. එතකොට මේ මේ වැදි ජනතාව එහෙම එතකොට ඒගොල්ලු අර අපේ බලංගොඩ මාමානවයාගේ කොට සතතිය රයිගුලු සොදේශිකාය. ඒ අයටන වංසකතාවල යක් නොයක්කවා කියලතියෙන්නේ හරි මංහිතන අපට පේන හැටිට යක්ෂ කියන කට්ටිය තමයි අපේ පලවනිම මිශ්‍රවීම සිද්ධ වෙලා තියෙන්නේ. නාගවරු මිශ්‍රවෙන්ඩ ඇත්තෙ ටිකක් යක්ක්ෂවරුන්ට පසුකාලෙක එක පෙන්න්නට පුළන් සාක්ෂි අපිට ඇති නමුකොද නාගවරුන්ට නාගවරුන්ගේ සම්බන්ධතාව ටිකක් පුළල්ලු අපත්ේනෝ ඉදිියාවවෙත් පේෙන ශේෂම නාගාර්ජුන කොන්ඩ පැත්ත ඉඳම පේනවා. විසාත වන අපිව ඉදිරයේදී සාකච්ඡාවට ගනිමු. ඉතින් කෝමහාරේ මේ රුවන්වලිසෑ ස්තූපකර්මාන්ත ඉදිකිරීම ගඩොල් සපයාගත්තා විශේෂ මැටිවර්ග සුවන්ද මැටිවර්ග සුවන්ද කවන්ඩ ඇති එවා ගෙන පිදන්න වනේ ටච් මහල් දි කරන කොටත් ඒවගේ කරා කියලා මේ ඉදිකරගෙන රුවන්ගලස ඉදිකරගෙන ගියාම් කරගෙන ඊළඟට මේක ඉදිකිරීමේදී තිබෙන වැදගත්ම අවස්ථාවතමයි මුහුණ දෙඩ තිබිච්ච ධාතු ගර්බය. අපි දන්න අස්තූපයකයි ප්‍රධානතම තැන ධාතු ගර්බේනහරි ධාතු ගර්මය හිදනිසා ස්තූපයක් හැදන දා ගැක්න එක ධාතු ගර්බය එකන පූජනීයදේන ාතු තැන්පත් කරීමේ මුක්කේ අරමුණ නිසා එක තියෙන්නේෙ තියෙන්නේ අනි අතර නුවන් අපි මෙම කල්පනා කරන්නටදැ අපි මෙම විස්තරය කිවගෙනට මේ රුවන් වල සෑකෙල ස්තූපයක් හැදවා ෝක විතර අපට නිකම විස්තරයක් හැටිට පේනෙ නව ත මේ සාකචව පටන්ගන්නකොට කිව්වා එක මේ ඉංජනේරුේ කර්මාන්තයක් මේක ආගමි කාර්තයක් තිබුණට મે મેસા ધવેંત સ્તૂપેક දනකොට මේකට තේන්ඩෝනේ සිවිල්ල ඉජනරු මුොලදර්ම භෞතික විද්‍යාවේ මුලදර්ම ඒවා නැතුව කරන්න බෑනීමේ යථාර්ථය ඇැ සරලෝගම දැන් අතිවාරවනන් දැන්ම පිහිටි පොලෝට ගිහිල්ලා මේක හදාගෙන ආවා හදාගෙනාවට පස්සේ ද මේ ගුරුත්වකේන්ද්‍රය අරමේ ඔක්කම සමතුලිත කල හදගන්ඩවන පුර උපුර අනිත්තක බලන්ඩ දැන් ස්තූපේ කියල කියනෙ නිකන් අර්ද කවයක්නේ එතු මේ අර්ද කවය. නිවැරදිවම සකස්කර ගැනීම. හරියට කියනව නං මේ අවකාශයේ කවකටුවකින් චාපයක් අඳිනාව ගෙවැඩක් නේ එතුළ මේ හැඩය ගැනීම සඳහා මේ අය කොයිතරං මාන්සියක් කොයිත්තරං ගනිතම ආදේශනයක් කරන්න අවශ්‍යයිද කියන කාරණය. එතකොට මේ හරි සමතුලිත භාවය මේ අර්ධකාවේ නොතිබුණොත් එහෙම මේ ගඩුල් තියාගෙන 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 යනකොට යම් කිසි අසමතුළිතා තාව කවුත් මොකද වෙන්න කියෙන අපට ඉතාම පැහැදලීමේ ක එදසන් දොහ ද රුවන්ලෙසට උන නවත ප්‍රශසස් කරන කරන්න හොට නරම්ග සුරසාර හාමුදුරුව මහා දැසකදී හදපුටි කඩන් කඩට කඩ පටන ඒ කාලිවිතරන්න මේ දැ අපි දන්න කාලෙක මිරිස වැටිය ප්‍රතිසංස් කරන ව්‍යපෘතිය කරන වෙලා නිිස ටය. දැ ල අද ඒවගේමයි ඉතිස්ස මහාරාමේ සඳකිිරි ස්තූපෙන්. ඒ අලුතෙන් සංරක්ෂණය කලා ටික දවසකින් මැදින් පැලිලා කැඩිලවෙෙන්ව ලගියා. එතකොට අපිට පේනො දැන් සඳගි තමානම අලුත් මනුම්මප කර නොක්කොම තියලා හදන්න හිල්ත් එහෙම හදන්නග හිල්ලත් හෙම වෙනවන්න. ඒකාලේ මං කියන්න ඒකාලේ අපේ තිබිච්ච තාක්ෂණය අධතාක්ෂණය, ට වඩා පහලයි කියලා. එදා කාලේ ඒ ඒකටනුව දියුණු තාක්ෂණන ති එකකට අවශ්‍ය කරන තාක්ෂණය තිබුණ.ඒ ැ බාසුන්න හැලාට අත්්‍යවාරමක් කපණ්ඩග හාම. බාසුන්න කියලා නූලාරගෙන ලනුවාරගෙන හරියට අන්සක අනුවට මුල්ල හදනවානේ ඉතින් කවදක්ත් බාසුන්න්න හැවාඩි වෙල පයිතකර්ස්ක ප්‍රමේ ඔප්පු කර කර ඉන්න නතන නේද බද්ධ පාද දෙකයි මේ වර්ග අගේ අයි කරණය වර්ගයයි කියන එක අතර සම්බන්ධතාව ඒ අයි බලාගෙන ඉන්නකොට විවාරයෙන් එක කරන ලනුවාරගෙන හයට කවදකත් අපේ මුලු පරස් කියන වය මිටන පස්සේෙදි හ ගහනකොට ගන්න ්‍රිකෝඩ මතිය ත්‍රිකෝන මතිය ඉති ඒවා අපේ 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 සම්ප්‍රදාය තුළ තිබු නයිතින් රුවන්වලසෑ මහස්තූපේ ඉදි කරන්නකට අපි හිතන්න නරකයි, මෙතන හිට රජුරුවයි භික්ෂන් වන්සේලයි බසුන් හැිකයි කියලා නෙමේ මෙ තන හිටියා ඉජනය රුවරු.ඒ පසෙ තයි. ඔය මනක ඉළඟට ලංඟතියනවා මල්ලවතු ඔය මේක පිටාරාවට පස්සේ මේක කොහොමද බලපවත්තන්නේ කියනෙ රජුට මේ උප දෙෙස් දෙන්ඩෝන හරිත අපි දක්කා මේඒ කිසියම් විශේෂ නැකතකින් මේක පටන්ගත්තේ එත අහසතියන රුදදිහා බලලා වෙලාවල් බලලා සුදුසු විදිටයිමක පට ගත්තේ තෑ ඔබහිතන්ටම පේරාදනය හරි මොරටතු හරි වු් පේ ඉජනිය සලම ත හිේ ට හඩිය පරම්පරාගතක පරම්පරි ඥානත්තක් පර ට ෝ ඇත්වශ. ඒ මට මේවෙලා හරිට මතකනෑ මූලාශ්‍රය මේ තැනක සඳහන්න්න වෙක් තියනෙනවා ඒ උත්සවේට ඇවිල්ලා හිටියයි කිය රාජ්‍ය උත්සවයක් ඒ උත්සවයට ඇවිල්ල හිටියයි කියලා මේ බූකම්පන දන්නා විද්‍යාඥයෝ එකන ීස්මික් ටෙක් නෝජිය එක දන්නයි ීස්මික් කියෙලා නැපිකෑනෙ කොවේ ඔය රික්ට මාපෙම එකැන සිස්මික් එතකොට ඒ බූකම්පන පණඩිවරු. ඇල් හිටියයි කියෙ බූකම්පන ගැ දැනගැන අය. එතට ඒක ඇන්න්නේ ද මෙම රජ්‍ය උත්සවයක් කනකට මේ ඔක්ොම කටියේන වාම හමදක්ම ගැන දන්න අය. රුවන්වලිසෑ ඉස්ුපකර්මාන්තය කරන වෙලාවේ. ඉසාාල පරිමානයෙන් දැනුම මේකට ආයෝජනය කරන්න. අවශ්‍යයි දැන් අපි ධහනමවැනි සතවර්ශය වෙනකනුත් මේක නටබුම් වෙලා හරි තිබුුණන මේක බිමට වැටිලා සමතලා වෙලාගේ නෑ තිබ මේ තිබුණා ඉති මේක මෙච්චර ස්ථාවරව තියාගන්න නඟක නෙ කාලයේ නොය රුදුරු තර්ජනවලට මුහුණ දෙමින් එහි මූලික හැඩේ ආරක්ෂය කර ගනිමින් ඒක හෙම ඉතුරු වෙලා තියෙන්න අවුරුදු දහස් ගැනක් දෙදාහක් දෙදාස් පන්සීයක් දෙදා ස්තුන්සයක් යන් මොන තරං දිග කාලයක්ද හරි ස්වභාවධර්මය මොනතරන් අකාරුණකත ගස් පැලවෙනවා නොයෙක් දෙවලෙන සත්තු ගෙවල් හදනවා විදගෙන යනවා නොයිෙක් දෙවල් සිදෙන නෞදත් මේ හැම දෙයක්න දරාගෙන මේ මහා ස්තූපය වැඩමහැකෙන හිටියනේ අවුරුදු දෙදහස් තුන් සියටෙන මතක්කුණේ මම ගොඩ්නැගිල්ල කියන්නඇන්න මේරටේ හදපුූ විශාල ගොඩනැගිල්ලක මං දන්න විදිට විසියනි හරි විසි දෙවනි හරි තට්ටුවේ. සිවිලීමිඩන් ගරනස ේතුවම කත් දන්න ද වේ යොකාල තට්ටු විසි දෙකඩට පොලේ දල වේ උඩටට න මේ මේ අලුතෙෙන් හදබපු ගට ැ ොන්නැගලිව හැ රුවන් ලසේ ම පැවතුන පැවතු නාන ැ ක දැන් රුවන් ලසට විශාල ඉජනේරුේ තාක්ෂණයක් ඒදවා ඉති අවාසනාවකට වගේ අපේ වන්සකතා ඒ තාක්ෂණික පැත්ත විස්තරාත්මකෝ සඳහන් කිරීමට උනන්ද වෙලා නෑඒ සාධාරණයයිකද හේතුව මහාවන්සේ රචනා කළ කතුවර හිමියන් වහන්සේෂට වුවමනා වනේ මේ මහාර්ග පූජනී වස්තුවේතියන අග්‍රගන්න භාවය රටට කියන්න පූජනීයත්වේ කියන්න නිසා වුවමනා උනේ කරනය ගැන කියන්න එක එතරන් නොවැදගත් කාරණයැහණට උන්හන්සේ සලකන්ඩ ඇති. නොත් අපට පේනවා. රුවන් වෙලසය ගැන ඇත්වශයෙන්ම මෙ මෑත කාලේ අපේ මිෂ් ඉජනරු මහතුර කීපනෙ ලිපි ප්‍රකාශයටත් පත් කල යන මේ එක තියන තාක්ෂණය ගැන බොම බහොම විග්‍රහාත්මකව පලකරපු ලිපි ලේකන කිීපයක් මම කියවල තියන මේ අපේ ප්‍රේක්ෂගෙන් ඉලම හදිසිවත් ඔබට අන්ර්ජාලයේ ලිපි හම්මුණනොත් අපේ කමෙන්සෙක්ෂණ එක දාන්න අපිත්තේ ලිපි හයලා අද මේ වැටසහ ිස්්‍රපෂ්ගේ පල කරන්න පල කරන්න තකොට ඒස ටගලඒ ඉන්ජනයරු ෘරුත්්කයෝ කොයි දිහටද මේ ස්තූපකර්මාන්තය දැකල තයෙනක එක අපට අවශ්‍යයක දැනග්ඩ එක එක ඉතාම වැදගත්දයක් මේ අතිශේ පූජනය වාස්තු විද්‍යාත්මක කටයුත්ත කරන්ඩ දරපුඒ විද්‍යාත්මක මෙහෙවර හි එනිසාපි මේ ඉල්ලා හිටඉන්න මේ ශ්‍රාවක අපේ හිතවත් ශ්‍රාවකයගෙන් රුවන්වලිසේ අතිශ පූජනය පූජවස්තුවක් බව හැබෑයි. ඒබඳද කිසිම තරකයක් නෑ. අපේ හිස ඉබේ නැමන අඇතන්ට ගයාාට පස්ේ හාහ ්‍රදධාවෙන් ඉ පි අනයක හරි. ඒ වගේම අපි ස්තුූපරාජ ඉස්සරහට ගිහ මතක් කළ ුතු දෙයක් තමයි. අවුරුදු දෙදහසකට පමණ එපිට කාලෙකදී අපේ රටේති විිච්ච විද්‍යාත්මක ඉන්ජීනරු තාක්ෂණය පෙන්නුම් කරන ජියෝමාන්‍ය සාක්ෂය තමයි මේ අප ඉදිරියේ. කියැන අපි කොයි තරංදුරට අධවිතය විදිහට එකැන ඒ කාල වෙනකොට දකුණවාසිාව කරපු විශිෂ්ටතම නිර්මාණයක් ස්තූපය. ස්තූපති බුණා නමුත් ඒ තරා දැවන්ත පරිමාණය ස්තූපයක් අපට කරගන්නඩ පුළලන්කමක් තිබුණ නෑ වෙන පලාත්තුන්නත් අපි කලාායක එකට කොයි තරං දුරට ඒ ඥානය දායක කරාද කියෙනෙ එක අපට පේනම් ඉතින් වාන් ඕක දැන් ඔය විදිහට මේ ස්තූපකර්මාන්තය කරගෙන යනකොට මේ ගඩල් පුලුසලා ගෙනනල්ලා මේක හරියට කලා කරග යනකොට මේක තින තරනාත්මක කටයුත්ත තමයි මේ ගොඩනගපු ස්මාරකයට ජීවය ලබා දෙනයක. ජීවය ලබා දෙනොයි කියල ගැනි මේකට බුදුරාණන් වහන්සේගේ ශාරීරක ධාතුන් වහන්සේලා සහ උන්වහන්සේට සම්බන්ධ ධාතුන් වහන්සේලා මේක තැන්පත් කිරීම අවශ්‍යයි. එතකොට ධාතු ගර්භය සකස් කරලලා ඔක්කොම කල්ල ඉවර වෙලා ධාතු නිධාන උත්සවය ගැන දැන් සාකච්ඡාවක් පවත්තන්ට සිද්ධ වුණා. දැන් අර එක ප්‍රේක්ෂකය ශ්‍රාවකය කෙලතිබුණන අපි දැන් අර ක්‍රමාණුකූලව මේ වැඩසටහනේ විද්‍යාත්මක භාවයෙන් තල්ලු වෙලා මේ වන්ස කතාවල තියන මද්‍යාමය කතාම කියන්න පට නෑ. අපිස්සර විස්තරය කියලලා ඉන්නබ විග්‍රා කරන්න එනිසා අපි මේ ඒ ඒකම නැවත ුනරුචාරණය කයග සල්ලම කිවොත් අපේ සැදැහැවතුන් නොමවර රුවන් වෙලි සෑ පාදම ගිලා බැස්ස කියනේ විද්‍යාත්ම විගලාා අපිගේ සතිගේ ති කියල කිය කියලන මේ කියන්න ඕන. එ සාපිස් නැවතමේ මේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ කියනය පිළිගන්න අය කියලා මහවන්සේ විසින් වාර්තා කර තිය දෙවල් මත්‍යාවල් කෙලා. ඒක ඒත එහෙම නෙමේ අපේ එම කියන්න ොහොඳනෑ අපේව තියෙන යථාර්ථය මේ අපිආමුන් පරම්පා ගණාව පෞත්තුවාගෙනපු මූලාශ්‍රමය අපව තුළ නාත්මකෝ බලන්න ව පිළිගන්න කෙනෙ නෙ මේ කියන පිගන්න තත්වෙන් කොහ ද පිම කල්පනා කරන්න සකච්ච කරන්නේ ඒක බොහොම වැදගත්. තුර නුවන් ඩැන් ධාතු තැන්පත් කිරහිමේ කතාව තමයි හරරිමසාකච්චාවට ගතයුතු කතාද. වහන්සල නෑ කොයිද මෙවකරන්න කෙලා. එතකොට දුක ගමරයිජස්තුමාම මේ භික්‍ෂූන් වහන්සේලාගගේ නවා මේ ධාතු ලබාගන්න කොහොමද කියලා. එතකොට මේ කතාවට ඉදිරිපත්තෙෙන්න්නේ මේකට උත්තර දෙන්ඩ මේ සෝන උත්තරක කියෙන තෙරුන් වහන්සේ සෝන උත්තර සෝනඋත්තර තරන් වහන්සේ. තෙරුන් වහන්සේ කියනවා අමාරාජ මම ධාතු සොයාගෙන එනෝ කියෙලා දාතු සයාගෙන නවායි කියලන දැන්. ්‍රෝක නතාව හිතන්ඩෙප පිේ දැ මි්‍යාවක් කියෙනවා කියල මේ කියැන මහන්සකේ එක සෝනුත්තරතරුන් වහන්සේ මොකද කරන්නේ මේ පොළවේ කෙමිදගිහිල්ලා නාගලෝකෙට යනවා ධාතුන් වහන්සේලා අරංගෙන්ට. එතකොට දැ ප්‍රවෘතිය කුමක්ද දැන් එහෙම කරන්න පුළුවන්ද පොද සෝනුත්තර ස්වාමීන් වහසේ කියයනවා මේ ධාතුන් වහන්සේලා තියනවා නාගලෝකෙ නාගලෝකට අරගෙහිල්ලා. තුර මහාවන්සය නාගල්ලෝකට ධාතු ගේ කොහොමද ගන ගැන කියන විස්තරයක් එක ඉතාම වැදගත්. මොකදද? ඒක මහාවන්සේකෙන් දැන් අප කිව්වා නාගලෝකට කිමිදිලා සෝනුත්තර ස්වාමීන් වහන්සේ වැඩම කරයි කියන බැලු බැල්මට පිළිගන්න අපහසු දෙයක්මකොද පොලව ගල්ලන්න වතුරකිමිදිලා ගිල්ල නාගලෝකට නොයකිුම කාරණ දෙකක් අපට විශ්වාස කරන්න නය එකක් උන්වහන්සේට මෙහම පොලුවෙන් යටට යන්න පුළුවන් වුණ කියනෙ දෙවනක පොලොයට නාගලෝක ඇති නොය කියක ඔයි එකකම අපට විශවාස කරට ෙනවාන හ ම අපි දැනගණ්ඩෝන එක දිහා කොහම අපි බලන්න කියලා එතකොට ඒ සම්බන්ධයෙන් අපි දැන් මේ විවේශනාත්මකව සහ යථාර්ථවාදිව කතා කළ යුතුයි. එතකොට මහාවන්සේ සඳහන් වෙනවා මේ නාගලෝකයේ ඒ නාගලෝකේ මාංජරික නම් නාගලෝකය. නාගලෝක නමුකුද්දී ලතින මාංජරික නම් නාගලෝකයේ තමයි මේ තියෙන්නේ. එතර මේ ධාතුන්ව වහන්සිලා භාරවවෙඉන්නේ මහා කාල කියයන නාගරාජයා. ඔහුගේ වාාරය තමයි මේ ධාතුන් වහසසිල තිෙෙන්න්නේි. මේ කාලේට තිනවද ඉදිරිට ඇන්ඩුුව අපි මේ නවත්තන්න පුළන්දනින් නවත්ත අපි ලබ සැති ඇන්නුව එතකට මේ මාංජරික නාගරාජයා මේ ධාතු ලබාගන්නේ මේ රාමගාම කියන ස්තූපයේ තැන්පත්කරපු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු එක්තර අවස්ථාවක ගංගාවක්කයිනේ රාමගාමස්තුූපේ හැදුවේ ඒ ගංගාව ගොඩගැලීම නිසා රාමගාමස්තුූපේ නටබුං වුුණ අය රාමගාමක ඉද අවිත නිරාමගාමේ. මේ රාමගාමස්තුූපේ තිබුණු ධාතුන් වහන්සලා කරඩුවත්තෙක්ක ගංගේ ගහගෙන ගිහිල්ලලා අන්තිමටක මූදට වැටුනය. මූදට වැටුනම මහාකාල නාගරාජයාමේ ධාතු කර්ඩුව දැකලා ඒ ධාතු කර්ඩු අරගෙන මාංජරික නාගලෝකෙට අරගෙහිල්ලා ඒේ තියාගෙන පුද පූජාව පැවැත්තු අඇයර කියලා. රාපී. ලබනසතේ කතා කරනවා, කෞද මේ මහාකාල්, මොකද්ද මේ රාමගාම ස්තුූපෙ. මොහද මේ මංජරික නාගලෝකයේ කියලා රූපකාර්තයට නගල මහවන්සේ ඉදිරිපත් කරන කතාවේ විය හැකි සත්‍යය ප්‍රවෘත්තිය කුමක්ද කියනෙකා අපී අඓතිහාසික සාක්ෂි පදනම් කරගෙන සාකච්ඡචාවට ගණ්ඩ බලාපපුරොත්තු වෙනවා. හරි අද මේ වෙලා විඉවරුණා රුවන්නලි සයේ විස්තරය හන්ඩ හිටපු කට්ටිය සමහරලාට අපිත්ත කමනාපෙන් එපා. මොකද අපි අනිවාරෙන් පසු කරගෙනයන්න ඕනේ ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න ඕන හින්දයි සමහරලාට අද මේ රුවන්නලිසායගැන ඔබ බලාපොරත් ච ප්‍රමාණය කතා කරන්න සමාහලට බැරුුණේ කෙේවෙතත් අපි අපි අපේ වැඩසරන්න හමර කරන්න කලින් කියනවා නැවත මෑතකාලිට පේ ප ප කර කර යක ච නරම ට වාමන් වහසේ පිබඳ ඔබ වෙනම වැඩස සහන කුන්හන්ේ කව්දකිින් න්ද යනග පිවඳ වෙන වැඩසරහනක් ති ඔබට පුලුවන් වැටසන අවසානය ති න්ස්ක්‍රීන් ලින් ඔබට යතු බල්න්නකට යන්නගේ වැඩසහට පිවිසන්න ඒකම අපිත් එක්ක සම්බන්ධවෙලායින්න ඒකම අපි වැඩසරහන මුලදී මේවට අපි මේ රූගත කිරීම කරනසා පටිගත කිරීම කරන මැදිරිය පිළිබඳව යම්කිසි බලනායගින් විශේෂයක්විමසවා ඔබට පුළුවන් ඒ පිළිබඳව ඔබේ අදහස පල කරන්න ඒ පඩසරහ මුල තින ලිංකකින් හිල එන අපි හමමාරනවාදවැඩසරහන අයිබෝන් හැමනාටම ලබන සතියත් අපිත් එක් අල්න්න මට ඩිස්වැසරහන්ට වාඩියමු. සුභ රාත්‍රියයක් අයිබෝහන්.